आयु बोन सुबह दावता कादे निये दोला पुताला सीलु दे नाटे उन्ने पुते आधे सुरंग टीचर आलट कियला दे इंदा हादाने तूना हातरा पाहा श्रेणी दोला पुताला टा वैदर्गत पे न बेदीमा पाड़े में तूने नी कोटर से क्या न पुते दीर्घ बेदीमा तमा आधा पी इगनगान्ना हादाने क्या ने केती बेदी में दिया पी पौड़ी कोटर साकने बेदला इवर कराने ने रे मेके दीर्घ व दिगटमा दिगट बेदला आवसाने बिंदुओं हो एकाक देकाक हो इतरुए ने विधि है तो कोहमद अपे संख्या बेदाने किए ने कतामा इगन गाना है दान हाय मुलीन में बारान पैटियो पानास हाय किए ना संख्या पानास हाय किए ना संख्या और कुते अपे देखें तामा बेदाना है दान तीन बारान පනස් 6 කියන කොට අපි මුලින්ම මේ 5ට 2ව කීයක් තියෙනවද කියලා තමයි බලන්න ඕනේ. 5ට 2ව කීයක් තියෙනවද? 5ට 2ව 2යි. 2වරක් 2 4යි. කියන්නේ මෙතන මේ මුලින්ම අපි බලන්න ඕනේ පුතේ මෙතන තියෙන සංඛ්‍යාව මේ මෙතන තියෙන සංඛ්‍යාව බෙදලා. නේද? මේ සංඛ්‍යාව මේකෙන් බෙදන්න ඕනේ. එතකොට 5ට 2 ගොඩවල් කීයද? ඔන්න මම නිකන් ඔයාලට ආපහු මතක් කර දෙන්න ඕන නිසා මේ විදිහට බෝල ඇඳලා කියලා දෙන්නම්. ඔන්න බෝල පහක් ඇඳලා අපි දෙකේ ගොඩවල් වලට වෙන් කරා. දෙකේ ගොඩවල් කීයද පැටියෝ? දෙකේ ගොඩවල් දෙකක් තියෙනව නේද පුතේ? එකක් ඉතුරුත් වෙනව නේද? ඉතින් දෙකේ ගොඩවල් දෙක අපි උත්තරේ විදිහට මෙතනට දාලා හැබැයි මතක තියාගන්න ඕනි පුතේ මෙතන එකක් අපිට ඉතුරු වුණා නේද? ඒක මෙතන තියෙනවා. ඉතින් දෙක ඊට පස්සේ දෙවරක් දෙක හතරයි. ඊට පස්සේ පුතේ මෙතන හැමතිස්සම ගුණ කිරීමක් සිද්ධ වෙන්නේ. හරිද? මේ මෙතන එන පිළිතුර මේ බෙදෙන සංඛ්‍යාවෙන් අපි ගුණ කරනවා. ඒ ගුණ කරලා එන පිළිතුර තමයි පිටි මේ සබෙදපු සංඛ්‍යාව යටින් අපි දාන්නේ. නේද? ඊට පස්සේ පුතේ මේ 5න් අපි අඩු කරනවා මේ 4. 5න් කීයක්ද අඩු කරන්නේ? 4ක්. එතකොට අපිට පිළිතුර 1ක් කියලා එනවා. පිළිතුර කීයද එන්නේ? 1යි. නේද? ඊට පස්සේ මෙතන තියෙන 6 පුතේ අපි මෙතනට ගන්න. මෙතන තියෙන 6 මොකද කරන්නේ අපි? 1ට 2ව නැහැනේ නේද? 1ට 2ව නැති නිසා අපි මේ 6 ගන්නවා මෙතන. එතකොට 16ට 2ව. දැන් අපි මොකද කරන්නේ? 16ට 2 ගොඩවල් කීයක් තියෙනවද බලන්න ඕනේ. ඉතින් අපි බෝල 16ක් ඇඳලා බලමු. ඔන්න බෝල 16ක් ඇඳලා. දැන් අපි මේ බෝල 16 දෙකේ ගොඩවල් වලට වෙන් කරමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දෙකේ ගොඩවල් කීයක් ආවද පුතේ? දෙකේ ගොඩවල් 8ක් ආවා නේද? එහෙනම් අපි මෙතනින් ලියනවා උත්තරේ 8යි. 8 වරක් 2 16යි. 16න් 16ක් බින්දුව. ඔන්න ඕක තමයි පුතේ පිළිතුර. එතකොට 56 දෙකට බෙදුවාම පිළිතුර කීයද? 28යි. සමෝ බෙදෙනව නේද? 56 සමෝ බෙදෙනව. ඒ කියන්නේ සමෝ බෙදෙන ඒවායි පුතේ. අවසානයේ මෙතන පිළිතුර බින්දුව තමයි සඳහන් වෙන්නේ. නේද? හරි. ඊළඟට අපි බලමු තවත් සංඛ්‍යාවක් මේ විදිහට. ඊළඟ එක අපි 3න් බෙදමුද? 3න් බෙදෙන ගානක් බලමු. හොඳ මේ මාතෘකාව මකන්න වල ගන්නවනේ මේ හැම ගානම දීර්ඝ බෙදීම තමයි හොඳේ එන්න අපි 76 තුනෙන් බෙදන්න කියලා 76 කියන සංඛ්‍යාව පුතේ අපිට කීයෙන්ද බෙදන්න කියන්නේ 3ෙන් නේද එතකොට 7ට 3ව කීයද 2යි 7ට 3ව තියෙනවා 3 කීයද 3 ගොඩවල් 2ක් තියෙනවා නේද එතකොට දෙවරක් 3 6යි 7න් 6ක් අඩු කරාම 1යි ඊට පස්සේ මේ 6 අපි ගන්නවා මෙතනට එතකොට 16යි නේද 16ට කීයද පුතේ 16ක් අපි ඇඳලාම බලමුකෝ 4යි 5යි 6යි 7යි 8යි 9 10 11 12 13 14 15 16 ඔන්න 16ට කීයද බලමු 3ේ ගොඩවල් 3ේ ගොඩවල් වලට ඔන්නෝම අපි වෙන් කරලා බලමු
එක දෙක තුන හතර පහ තුනේ ගොඩවල් පහයි කීයක් ඉතුරු වෙනවද පුතේ එකක් ඉතුරු වෙනව නේද තුනේ ගොඩවල් පහක් සහ එකක් ඉතුරු වෙනවා එතකොට අපි මේ පහ මෙතනින් දියලා පස් හරක් තුන පහලවයි අර ඉතුරු එක මොකද කරන්න පැටියෝ මෙතනින් සඳහන් කරනවා එකක් ඉතුරු වුණා නේද දැන් බලන්න නැවතත් ඒ ගාන 76 අපි තුනෙන් බෙදනවා හතට තුනේවා දෙකයි මෙතනදී හැමතිස්සෙම වෙන්නේ පුතේ මේ උඩ එන පිළිතුරෙන් මේ බෙදන්න තියෙන සංඛ්‍යාව අපි ගුණ කරනවා වැඩි කිරීම නේද ගුණ කිරීම ඒක 3 වාරක් 2 6යි මෙතනදී හැමතිස්සෙම වෙන්නේ මෙතන උඩ තියෙන සංඛ්‍යාවෙන් යට තියෙන සංඛ්‍යාව අඩු කිරීමක් තමයි මෙතනදී නිතරම සිද්ධ වෙන පුතේ 7ෙන් 6ක් අඩු කරාම 1යි ඊට පස්සේ මෙතන තියෙන සංඛ්‍යාව අපි මෙතනට ගන්නවා. එතකොට 16යි. 16ට 3ව 5යි. 5 වාරක් 3 15යි. එතකොට 16ෙන් 15ක් අඩු කරාම පිළිතුර 1යි කියලා සඳහන් වෙනවා. හරි. ඒ වගේම අපි 4ෙන් බෙදෙන සංඛ්‍යාව ඔන්න දැන් එකක් ඉතුරු වෙන එකකුත් අපි බෙදලා බලුවා නේද සංඛ්‍යා. එකක් ඉතුරු වෙන සංඛ්‍යාවකුත් අපි බෙදලා බලමු. එහෙනම් අපි තවත් ගානක් බලමු මේ ගාන පුතේ 4ෙන් තමයි බෙදන්න තියෙන්නේ බලන්න 48 කියන සංඛ්‍යාව අපි 4ෙන් බෙදන්නේ කොහොමද කියලා තමයි මේ කියලා දෙන්න හදන්නේ 4ට 4ේව කීයක් තියෙනවද 1යි නේද 4ට 4ේව 1යි 1 වරක් 4 4යි 1 වරක් 4 4යි 4ෙන් 4ක් අඩු කරාම පුතේ කීයද පිළිතුර බිඳුවයි ඊට පස්සේ අපි මේ 8 ගේනවා මෙතන 8ට 4ේව කීයද 8ට 4ේව 2ක් තියෙනවා නේද ඊට පස්සේ දෙවරක් 4 8යි 8ෙන් 8ක් බිඳුවයි කියන්නේ 48 කියන සංඛ්‍යාව 4ෙන් බෙදුවාම පිළිතුර කීයද 12යි නේද ඒ කියන්නේ සමානව බෙදෙන සංඛ්‍යාව ඊළඟට අපි බලමු තවත් සංඛ්‍යාවක් අපි 4ෙන් බෙදලා බලමු බෙදෙනවද කියලා. මෙන්න ඊළඟ සංඛ්‍යාව අපි බලමු 45 කියන සංඛ්‍යාව අපි 4ෙන් බෙදමු. 45 කියන සංඛ්‍යාව 4ෙන් බෙදනකොට පුතේ 4ට කීයක් තියෙනවද 4ේවා? 4ට 4ේවා 1යි. 1 වරක් 4 4යි. 4ෙන් 4ක් අඩු කරාම පිළිතුර බිඳුවයි. ඊට පස්සේ අපි මේ පහ ගේනවා පුතේ මෙතනට. මේ පහ කොතනද ගේන්නේ? මෙතනට ගේනවා. ඔන්න ඕක. ඊට පස්සේ අපි බලනවා පහට හතරේව කීයද? පහට හතරේව කීයක් තියෙනවද පුතේ? 1යි නේද? 1 වරක් 4 4යි. ඊට පස්සේ මේ පහෙන් මේ යට තියෙන 4 අපි අඩු කරනවා. එතකොට 5න් 4ක් අඩු කරාම පිළිතුර 1යි. ඒ කියන්නේ පුතේ 45 4ෙන් බෙදුවම සමානව බෙදෙන්නේ නැහැ නේද? එකක් ඉතිරි වෙනවා නේද? එතකොට මේකේ පිළිතුර වෙන්නේ 45 බෙදීම 4. මෙයා මේ විදිහට ලියන්නත් පුළුවන් කියලා ඔයාලා දන්නව නේද? 45 බෙදීම 4. එතකොට අපි මේ විදිහට බෙදලා බලලා සමානයි පිළිතුර කොහොමද ලියන්න ඕනේ? 11යි ඉතිරි කීයද? ඉතිරි 1යි. ඉතිරි 1යි නේද? 45 4ෙන් බෙදුවහම 11යි ඉතිරි 1ක් කියලා අපිට පිළිතුර එනවා. ඊළඟට අපි බලමු මොකද්ද? අපි 5ෙන් බෙදමු දැන්. නේද? 58 58 කියන සංඛ්‍යාව අපි බලමු 5ෙන් බෙදලා සමානව බෙදෙනවද එකක් ඉතිරි වෙනවද මොකද වෙන්නේ කියලා බලමු නේද පුතේ 5ට 5ේව කීයද 5ට 5ේව 1යි 1 වරක් 5 5යි 5ෙන් 5ක් අඩු කරාම බිඳුවයි මේ 8 අපි මෙතනට ගේනවා එතකොට පැටියෝ 8ට 5ේව කීයක් තියෙනවද 8ට 5ේව 1යි නේද 1 වරක් 5 5යි එතකොට මෙතන 8ෙන් 5ක් අඩු කරාම 3ක් ඉතුරු වෙනවා නේද? ඔන්න බලන්න 3ක් ඉතුරු වුණා මේ සංඛ්‍යාව. අපි මේක මෙතනින් ඔයාලට දීර්ඝ බෙදීම අවසානට 1ක් 2ක් 3ක් ආවහම අපි නවත්තන්න තමයි විෂය නිර්දේශයට අනුව තියෙන්නේ. නමුත් පුතේ ඔයාලා 5 6 7 8 වසර වලට යද්දි මේවට
මෙතනට තව බිංදුවක් කරන් මෙතනින් දශම ස්ථානයක් තියලා මේක තව දිගට අපිට බෙදන්න පුළුවන්. නමුත් ඔයාලගේ 3 4 5 පහ ශ්‍රේණියේ අවසාන විෂය නිර්දේශයේ හැටියට අවසාන වශයෙන් ඔයාලට දැනට ඉගෙන ගන්න තියෙන්නේ පුතේ මේ විදිහට අවසාන පිළිතුර 1ක් 2ක් හෝ 3ක් ඉතුරු වුණාම ඒ ඉතුරු වෙන තැනින් නවත්තන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් ඒ නිසා වැඩිදුර ඔයාලා 6 7 ශ්‍රේණිවලදී ඉගෙන ගන්න ලැබෙයි. මේ දක්වා බෙදන්න ඔයාලා ඉගෙනගෙන ඉන්නවා නම් ඒක ගොඩාක් ප්‍රමාණවත් වෙනවා විශේෂත්ව විභාගයේදී ඔයාලට ගණිත ගැටලු විසඳීමේ. ඉතින් තවත් මේ වගේම වැදගත් පාඩමක් අරගෙන ඔයාලා හමුවට එනතුරු මගේ ආදරණීය දුවලා පුතාලා සියලු දෙනාට සුබ දවසක් ආයුබෝවන්.